ලංකාව හිටියේ නෑනි මං ගියා පිටරට මේ එන ගමම්මයි ඕනම් බොරුනම් බලන්න මේ සරම තාම ඒ කියන්නේ තමුද එනකොට මුහුදට වැටුණාද වැටුණා නෙමෙයි පැන්නා පැන්නා මම වීණගෙන නෑවේ මොකද මට හදිසියෙම තමයි මෙහාට එන්න උනේ එන හදිසියෙට ත්‍රිවිලර් එකක් හෙව්වා ඒක හමු වුණේ පස්සේ මොකද කරන්නේ අමු දෙක අහකට පැන්න මොකදද වීණගෙන දැන් ওই මුහුදට පැනලා එන තරම් වෙච්ච හදිසිය මොකද්ද මේකනේ මම හිටියේ පුංචි රටක ඒ රටට කියන්නේ කෝචොක් ජනගහනේ 23,03,000 මොනවද එතකොට එහේ ආදායම් මාර්ගේ ආදායම් මාර්ගේ නෑ ඉන්නේ මහා මාර්ගේ වාරි මාර්ගය හරිය මිනිස්සු ඉන්නේ ඔක්කොම නිකං කකාවි පොඩි චාන්ස් එකක් තියෙන දැන් මේ කෝචොක් රට තියෙන නිකං වලේවා අද පැත්තේ ගන්න හරිය මේ කන්ද මේ මහා බ්‍රිතාන්‍ය කන්ද මේ මේ ලියුකේමියා කන්නේ අතර මැද්ද පටිය වාගේ දැන් මේ කෝචොක් රටේ නිකං කකා බිබි ඉන්නවා කියලා කියන්නේ දැන් මහා බ්‍රිතාන්‍යයේ හරි ලියුකේමියාවේ හරි පොල් ගස්වල පොල් කඩනවා කියමුකෝ ඔව් මේ පොල් ගෙඩි රූට් එකෙන් වැටෙන්නේ මේ කෝචොක් වල හරි හරි දැන් සාල්ලේ ඒවා කනෝ අර මිනිස් ඔව් පොල් විතරක් නෙමේ කෝස් දෙල් අඹනාරන් ඔය ඕනම ගෙඩියක් රූට් එකෙන් වැටෙන්නේ මේ කෝචොක් වල හරි හරි එතන චාර්ලගේ ගෙඩි විතරක් නෙමේ දැන් ඔය 7000 අලි කොටි වලස් උනත් රූට් එකෙන් වැටෙනවා හරි හරි ඔය අඩියට කෙලින් තිබ්බ නැත්තම් මේස පුටු උනත් රූට් එකෙන් එනවා ඔව් එතකොට එයා ඉතින් අර නිකන් රූටගෙන ඉනවා කකා බිබි රූටට ඉන්නවා නෑ ඒගොල්ලන් කනවා කාලේ රූට හොඳයි දැන් තමුද මේ හදිස්සිය එන්න වෙච්චි වැඩේ කිව්වේ නෑනේ මේකෙනි දැන් ඊ රටේ හිටියා නායකතුමේ ආහ ඒ නායකතුමාට විෂ බීජයක් ඇතුල් වෙලා මැරුණා අනේ අපේ ඉතින් ඉතින් රටේ නායකයෙක් අවශ්‍යයිනේ ඔව් ඉතින් මේකට තිබ්බ තරංගයක් මේ තරඟෙට ඉතිරිපත් තුන 88 දෙනෙ ජනතාව බෙදුන 88 දෙනාට මොනවද ඉතින් ගහ ගන්නවා වර ගන්නවා ගිනි තියා ගන්නවා එක විජුවර අපරාදේ තමුදට මේ මෙහාට එක්කැලා පෙන්නන්න තිබ්බනේ තරඟයක් තියෙන ලස්සන මේ අපේ ඔම කිව්වා මොයි එක්කත් ඇහුවේ නෑනේ ඔව් කොහොම හරි ඔන්න අන්තිමට මේ තරඟේ දවසේ ආවා කියමුකෝ ඔව් මම කෙරුවේ සැකියුරිටි වැඩේ. ඔව්. ආහ. මේ රටේම හිටියේ සැකියුරිටි ගාඩ්ලා 13 දෙනයි. මොකද රට පුංචිින්ද ඉතින් එච්චර ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඔව්. එදා දවසේ සාමේ රකින්න දාලා තිබ්බේ මේ අපි 13 දෙනා. එතකොට එහේ සාමේ රකින්න මේ පොලිසිය නැද්ද? නෑ පොලිසිය කලින් තිබිලා තියෙනවා. හ්ම්. රට පුංචි වැඩි හින්දයි පැමිණිලි බාර ගන්නෙත් නැති හින්දයි වහලදායි පස්සේ තම අපි මේ සැකියුරිටි වැඩේ කරේ ඉතින් එදා දවසාව කියමුකෝ පුළු පුළුවන් අය පුළු පුළුවන් උළුවන් විදිහට පුළු පුළුවන් දේවල් කරගත්තා එතකොට තමුසලා පුළු පුළු සැර කරගන්න ඇරලා පුළු පුළු දැන් ඉඳලා අහක බලන් හිටියද නෙවිකාරද මොනා කරන්නද දාපිය අපි දිදි බුළු බුළුවන් විදිහට අහක බලාගෙන නොදැක්කා වගේ හිටියා මොකද දනුන්ගේ දේවල් කරද ඇති තමුසෙලා අර මිනිස්සු ඉතුරු කරුවා මේ මොන ඉතුරුද පහුවද ගැටි පොළු මුගුරු අරන් ජනතාව අපි පස්සේ පන්නන්න ගත්තා ඒ පාර තම දුගෙන දුගෙන ඇවිල්ලා මං පැන්නේ රතු මුහුදට රතු මුහුදට
ඒක මොකද මහා මුදුර පන්නේ තියෙන්නේ මම තමුද රතු මේ නේද ඔය මහා බ්‍රිතාන්‍ය ලියුකේමියාවේ කෙළවර තින්නේ රතු මුහුද ආහා රතු මුහුද නෙමෙයි ඒ වෙලාවේ හැටියට ගිනි ගොඩකට හරි වයින් ඒ තරම් දුෂණේ විසේ ඔව් මරන්නේ නේද හැබැයි ටීම් පැන්නට පස්සේ තමයි වැඩි බරපතලකම තේරු රතු මුරතු පාටයි වතුරත් රතු පාටයි රතු මුහුද මාළුත් රතු පාටයි මා තනි කර රතු පාටයි මාස 18 වමාරක් පීනුව රතු මුහුද ආ ගිල වැටුණා කළු මුහුද කළුම කළු පාටයි ඩාරවාල් අරිමා ප්‍රිය මුළු ඇඟම කළු පාට වුණා සුදු ඉන්ද්‍රියවත් කළු පාට වුණා මේ සුදු කෙසුත් කළු පාට වුණා ඩාලාමි මරු වැදක් තියෙන පොඩි කුප්පු ටිකක් අරන් ගියා නම් ඔයි දයිදාන්න අරිම ෂෝ කල්ලු හරි 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 ඒක නවත්තමුද වතුර කතාව කියනවා ඔන්න ඔහොම කල්ලු මුහුද පීනගෙන පීනගෙන යනකො මේක බොහොම රැළ වැඩි ඔව් පීනඳ තියෙන්නේ දුඩුගම් වල කොමාරි පීනුවා කියමු ඊළඟට වැටුණා ගොළු මුහුද ගොළු මුහුද ගොළු මුහුද අරිම නිෂ්කලංකයි කිසිම සද්දයක් මාත්නිකං ආබාධිතයා වගේ පීනන්න පටන් ගන්නවා දැන් මං සති තුන හමාරා පීනගෙන පීගෙන එනකොට මින් එක පාටම දියල්ලා ආ දියල්ලා මොකද මේ නයංගරා දියල්ලා ඒටි මොකද කරන්නේ මී අතට පීනුවා මී අතට මීම එනවා ආය වැටිනවා මීම යනවා වැටිනවා දවස් තුන හමාරෙන් තරණය කළා වැටුණා මහ මුහුද ආ දැන් ඉතින් බය නැහැ පුරුදු මුහුද ආවුදනේ උතෙන්දි පොඩි චාන්ස් එකක් හිටියේ මාත් එක්ක ඔට්ටුවට පීනන්න ආවා කෙලවල්ලේ ආහා මොකද කරන්නේ මාත් ඇරියේ නැ පත්තු කරගත්ත වීඩියෝ ගහගත්ත කටේ ඇරි ඇරිල්ලක් මම වේව යනවා කෙලවල්ලා මම වේව යනවා වැඩිපුරම බය වෙලා තින්නේ මගේ කටේ තිබ්බ වීඩියෝ එක හරි 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 බලන්නකො අර දිය ඇටින් ගින්දර ගෙනිහිලා තියෙන පුරුද්ද මෙතනදි මට මොකද මම ඔය තනියම පීනන්න පටන් ගත්තා ඕ මෙතනදි තින් ප්ලේන්ටිය බොන්න කඩියක්වත් නැන්නේ මං තනියම කරවගෙන පීනගෙන පීනගෙන එනකොට මෙන්න මොලේ රාලාමින මම මුද යට ඉඳලා අයියෝ මම කොහෙද ඊකෙන්නේ කියන්නේ මං ඒත් බැලුව මේ මුදු සම්පත් ඇමතිකමක්වත් ලැබිලාද මේ මුද පතුලේ ඉඳලා එන්නේ මොකටද පිස්සුද මට මම්ම කොහෙවත් එළියට බයින්නේ තොගෙදටලා හිටියේ නේ නේ ඉන්දුක කියන්නේ ළඟටම ආවට පස්සේ තමයි දැක්කේ මුවර කැස්බෑව කියන සතා කැස්බෑව රාලාමිගේ මූණමයි අර වටක් මල්ලි කෙනෙක් හිටියා හැබැයි බය වෙන්න දෙයක් තිබුණේ මේ වෙනකොට මම ලංකාවට කිට්ටු කරලා ආ බයක් නෑ හැබැයි මේ කැස්බෑව ඇවිල්ලා මම මගේ යටිවලට උළුව තියාගත්තා මට ඒ විලාවෙත් තිතුන මේ රාලාමිම වද්ද කියලා මගේ දොළුව තියනනේ ඔය සිබෙලින්න මොකද දන්නවද මුවර කන කැස්බෑව කියන සතා හරි 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 මු වියසිදුර කියලා රවටිලා මගේ පෙකණියට ඇහැ තියලා හඳ බලනවා